හොඳ ඉතින් අපේ යාළුවෝ ඔක්කොම අදත් කෘෂි නිවුස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ ඔබට බොහොමත්ම සුවිශේෂී වීඩියෝ එකක් තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ කියන්න බලාපොරොත්තු වෙන කතාව මම කොතනින්ද පටන් ගන්නෙ? පාසල් අධ්‍යාපන කටයුතු හමාර වුණාට පස්සේ මේ තරුණයා තමන්ගේ වෘත්තීය විදියට තෝරගන්නේ මේසන් බාස් කෙනෙක්ගේ භූමිකාව. මේසන් බාස්වරයෙක් විදියට තමයි ඔහු වසර කිහිපයක්ම කටයුතු කරන්නේ. හැබැයි එක්තරා දවසකදී ඔහුගේ ජීවිතයේ ඒ සියලු ගමන් මග වෙනස් වෙනවා. අද දවසේ ඔහු ජීවිතය ජයග්‍රහණය කරලා සිටින සාර්ථක කෘෂි ව්‍යවසායකයෙක්. ලක්ෂ ගණනක මාසික ආදායමක් ලබන සාර්ථක තරුණයෙක්. අද දවසේ බොහොමත්ම හොඳ ස්ථානයක ජීවත් වෙනවා. ජීවිතයේ ඔහු බලාපොරොත්තු වුණු සියලු ඉලක්ක ඔහුට මෙවන විට ජයග්‍රහණය කරන්නට අවස්ථාව උදා කරගෙන තිබෙනවා. අද දවසේ ඔහුගේ කතාව තමයි කෘෂි නිවුස් වලින් බෙදා හදාගන්න සූදානම් වෙන්නේ. ඔහු දකුණු පළාතේ මොරවක ප්‍රදේශයේ. ඉතින් ඔහු මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. ඔහුගේ ජීවිතයේ ඔහු ආපු ගමන් මඟ පිළිබඳව විස්තර කියන්න. නමින් චමින්ද මහත්මයා. චමින්ද මහත්මයා ආයුබෝවන්. අපි කැමති ඔබතුමා මේ දක්වා ආපු ගමන් මඟ පිළිබඳව ඔබේ තොරතුරු රටත් එක්ක බෙදා හදා ගන්න. ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙනවා. මම කේ චමින්ද රංගන ගම රන්දෑව පරිදිණිය. වයස අවුරුදු 36ක් වෙනවා මගේ. මම අධ්‍යාපන ඉවරලා අවුරුදු 4ක් විතර මේසන් වැඩ කළා. මම මේසන් වැඩ කරන කාලේ මට ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණා. දවසක් මම මේසන් වැඩ කරන්න ගෙදරකට යද්දි මේ වගාව දැක්කා. ඒ ගැන මට ආස හිතුණ ගොඩක්. ඒ සැරේ තමයි මම මේ වගාවට යොමු වෙලා බැංකු ලෝන් එකක් ගාලා මේක පටන් ගත්තේ මුලින්ම. කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා මට මග පෙන්වීම සහ උපදෙස් ගොඩක් ලැබුණා. ඒ වගේම ආරක්ෂිත ගෘහවල අපේ ප්‍රදේශයේ මේ වගේ වගාවක් කවුරු කරලා තිබුණෙත් නැහැ. මේ ආරක්ෂිත ගෘහ තුල දැනට බෙල් වගාව කරගෙන යනවා. වර්ගඩි 500කින් පටන් ගත්ත ආරක්ෂිතකේ වර්ගඩි 4500ක් දැන් කරගෙන තියෙනවා. ඉතාම හොඳ වගාවක් මේක. ඇත්තටම සමහර අය කියනවා මේකට ලොකු ශ්‍රමයක් වියදමක් දරන්න වෙනවා කියලා. ඇත්තටම එහෙම නැහැ. මමයි බින්දෑ තමයි මේක තනියෙන් කරන්නේ. වර්ගඩි 5000ක් විතර තනියෙන් කරගන්න පුළුවන්. මගේ මේ වගාවල් තුලින් දැන් මම ප්‍රතිර කිලෝ 100ක පමණ බෙල් පෙපර් නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් දල වශයෙන් මට දැනට කිලෝ එකට රුපියල් 600ක් වගේ ලැබෙනවා. දැනට සාමාන්‍යයෙන් මම හොඳ ආදායමක් ලබනවා මාසෙට. කලින් මෙෂන් වැඩ හිටෙන අනුන්ගේ ළඟ කුලි වැඩක් වගේ කරේ. දැන් මගේම කියලා මම රස්සාවක් කරන හොඳ. මට මේ වෙල් පෙපර් ගව සඳහා ගැප් සාතික ලැබිලා තියෙනවා. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිල්ලා නිතරම අපිට උපදෙස් දෙනවා. මේ මගේ 3 වෙනි අවුරුද්ද ගැප් සාතික ලබාගත්තු. ඉස්සර පලිබෝධ කෘෂි රසායන ද්‍රව්‍ය හොර භාවිතය ගොඩක් වියදම් දැරුවා. දැන් ගැප් සාතික ලබා ගත්තට පස්සේ ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ගොඩක් අඩු වියදමක් තමයි මේ වගාව සඳහා යන්නේ. කෘෂි රසායන ද්‍රව්‍ය වුණත් ගොඩක් අඩුවෙන් භාවිතය කරන්නේ. ඒ නිසා දැන් ගොඩක් නිෂ්පාදන වියදම අඩු වෙලා තියෙනවා. එම නිසා වගාවෙන් ගන්න ලාභය ඉතාම වැඩි. ඇත්තටම මම ඉස්සර හිටියට වඩා ගොඩක් දියුණු තත්ත්වෙන් දැන් ඉන්නවා මේ වගාවට යොමු වෙලා. මම ගොවිතැනින් ඉස්සරහට ගිහිල්ලා කෘෂි ව්‍යාපාරිකයෙක්. හොඳයි චමින්ද මහත්මයා, ගොඩක් ස්තුතියි ඔබේ අදහස්, ඔබේ ඒ අව්‍යාජ අත්දැකීම් අපිත් එක්ක කෘෂි නිවුස් YouTube channel එකත් එක්ක, ඒ වගේම රටේ ජනතාවත් එක්ක බෙදා හදා ගන්න එකතු වීම පිළිබඳව. ඔබේ කතාව ඇත්තටම බොහොමත්ම සංවේදී. ඔබ මේසන් බස් කෙනෙක් විදිහට තමයි ඔබේ ජීවිතය පටන් ගත්තේ. හැබැයි ඔබ දැන් ඔබේ ජීවිතය සාර්ථක කරගෙන තිබෙනවා. ඉතින් ඔබේ ඒ අත්දැකීම් රටට ඔබ මේ වෙලාවේ ප්‍රකාශ කළා. ඉතින් ආදරණීය යාළුවනේ, අපි ඔබටත් ආරාධනා කරනවා ඔබට හිතන්නට පුළුවන්, ඔබට අලුත් අදහස් ක්‍රියාත්මක කරන්නට පුළුවන්. එතකොට ඔබට පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයෙන් ඒ සඳහා හොඳ විභවයක් තිබෙනවා. ඉතින් අපේ චමින්ද මහත්මයා බෙල් පෙපර් වගාව තමයි මේ වන විට කරන්නේ. ආරක්ෂිත ගෘහ, එහෙම නැත්නම් අපි කියනවා නෙට් හවුස්, පොලිටනල්ස්, මේ දේවල් යොදාගෙන නවීන තාක්ෂණයත් එක්ක තමයි ගමන යන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මේ ආරක්ෂිත ගෘහ තුළ බෙල් පෙපර් විතරක් නෙවෙයි භෝග වර්ග ගණනාවක් මේ ආරක්ෂිත ගෘහවල හදන්න පුළුවන්. ඒ සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. මේ විදියට මේ දේවල් වලට යොමු වෙන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් අද දවසේ අපි උත්සාහ කළේ මේ විදියට වෙනස් මගක ගිය සාර්ථක වුණු කෘෂි ව්‍යවසායකයෙක්ගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදා හදා ගන්නට. සමින්ද මහත්මයාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අවශ්‍ය කරන මග පෙන්වීම ලැබිලා තිබෙනවා. ඉතින් අපේ රටේ ජනතාවටත් අපි මතක් කරනවා මේ සඳහා අවශ්‍ය වන මග පෙන්වීම ඔබට ලබා ගන්න පුළුවන්. ඒ ලබාගත් මග පෙන්වීම තුලින් ඔබට පුළුවන් ඔබේ ජීවිතය වෙනස් මගකට යොමු කරගන්නට.
ඉතින් අද දවසේ අපේ කොෂන් නිවුස් YouTube channel එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි ඔබ අපේ වීඩියෝ එක බැලුවා නම් ඔබ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න ඉස්සරහටත් මේ වගේම ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝස් ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම bell icon එකක් click කරන්න ඔබට පුළුවන් අලුත්ම වීඩියෝස් පිළිබඳව එතකොට දැනුවත් වෙන්න එහෙනම් ඉතින් යාළුවනේ අද දවසටත් ඔබෙන් සමුගෙන යන්නට අවසරයි මේ වගේම අලුත් වීඩියෝකින් නැවතත් ඔයාලා මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලුම දෙනාට ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලන්න එකතු වුණාට